විශේෂයෙන්ම මේ ආණ්ඩුව ආර්ථික පුනර්ජීවනයක් කරන්න එනවයි කියලා තමයි ආවේ. මොළහතානු ආවයින් පස්සේ සියලු දේවල් හරියනවා කියලා තමයි කතාව කිව්වේ. දැන් ඇත්තටම ඊයේ වෙනකොට සීනි කිලෝවක් රුපියල් 220 නැගලා තියෙනවා. පාරිභෝගික ඇමතිවරයා සහ ආණ්ඩුව කියනවා මේ වෙළඳන් මේ රුපියල් 100ක ලාභයක් ලැබනවා කියලා. එහෙනම් මොකටද ඒ වෙළඳන්ව පාලනය කරන්න බැරි නම් මොකටද ආණ්ඩුව? ඉතින් අත්ත වශයෙන් මෙතන තව ගැටලුවක් තියෙනවා. දැන් වෙළඳව කියනවා ඒගොල්ලන්ට ඩොලර් අනුපාතය වැඩි වෙනවා, වරාය ගාස්තු තියෙනවා, උද්දමනය බලපානවා කියලා. නමුත් මෙතන වඩා වැදගත්ම කාරණේ තමයි අපට ආරංචි වෙන විදියට පළවත්ත සීනි සමාගම ලංකාව ඇතුලේ තියෙන්නේ රාජ්‍ය ආයතනයක්. ඒගොල්ලන් ටෙන්ඩර් එකක් දාලා තිනවා මීට දින කිහිපයකට කලින් සීනි කිලෝවක් රුපියල් 182.711 ගානේ. එතකොට රජයට තිබ්බනේ මේ සීනි මිල පාලනය කරන්න උවමනාවක් තියෙනවා නම් කෙලින්ම පළවත්ත සමාගමෙන් සතසර ලබා දෙන්න. එහෙම වුණා නම් ඉල්ලුමට සරිලන සැපයුම නැති නිසා වැඩි වෙච්ච මේ ගාණ අඩු වේවි. දැන් සතසහරහා මේක පාලන මිලක් දාලා පළවත්ත සමාගමේ දේශීය නිෂ්පාදන ටික අඩු කරලා දුන්නා නම් මේ වෙළඳන්ටත් සිද්ධ වෙනවා මේක අඩු කරගන්න අනිවාර්යයෙන්ම. ඉතින් එහෙම නැතුව දැන් ඊයේ නැවත වතාවක් මේ ආනයනික සීනි කම්මේ සමාගම් වල හිමිකරුවන්ට සහනයක් ලබා දීලා තියෙනවා මේක මිල අඩු කරන්නයි කියලා ඉවරලා. ඉස්සෙල්ලා කළ යුත්තේ ඒක නෙමෙයි, රජ නිෂ්පාදනය කරන දේශීය සීනි වල මිල සතසහරහා අඩු කරලා ලබා දීම. මේ ආණ්ඩුව දැන් හත් පොලේ ගාගෙන තියෙන්නේ. දැන් අපට පේනවා ඉදිරියේදී දැන් පරිප්පු රුපියල් 350කට වේවි. මේ ආණ්ඩුව ආවයින් පස්සේ රුපියල් 70කට තිබ්බ හාල් දැන් 120යි, හැරට තිබ්බ පොල් දැන් රුපියල් 100යි, 80කට තිබ්බ ලූණු දැන් රුපියල් 150යි, 400කට තිබ්බ මුං ඇට 900යි, 480කට තිබ්බ තෙල් ලීටරේ 540යි, 120කට තිබ්බ පරිප්පු මේ 220යි, 90කට තිබ්බ සීනි 210යි, 90කට තිබ්බ පාන් පිටි 110යි, 150කට යම් එළවලු ප්‍රමාණයක් ගත්තා නම් ඒ එම එළවලු ප්‍රමාණය ගන්න දැන් 250ක් වීදම් කරන්න ඕන. 320ර තිබ්බ කිරිපිටි 380යි, 135ර තිබ්බ සැමන් දැන් රුපියල් 300යි. අද ජනතාව කෝවිඩ් වලින් විතරක් නෙමෙයි පීඩනයට ලක් වෙලා තියෙන, අද ආහාර අර්බුදයකට ලක් වෙලා කන්න බැන්න බැරි තත්වයට අද ජනතාව පත් වෙලා තියෙනවා. අන්න එවැනි තත්ත්වයක් තුළ අපිට පේනවා දැන් ඉස්සරහට දැන් ඩොලර් එකක් එක වගේ සීනි ඩොලර් එක මේ ඔක්කොම එක ගානට අවිල්ල තියෙන්නේ, කීරි සම්බා එක ගානට අවිල්ල තියෙන්නේ. ඉතින් ඒ නිසා අරුම පුදුම ආණ්ඩුවක් කියන්නේ දැන් මේගොල්ලම තමයි ඒ කාලේ කිව්වේ ඩොලර් එක ඉහළ යන විදියට බඩු මිල වැඩි වෙනවා නම් ආණ්ඩුව මොකටද කියලා. දැන් අපි අහන ඔය කියපු මේ ගොයියා දැන් මොනවද කියන්න කියලා ඉවරලා. දැන් මෙවැනි තත්ත්වයට තුල බඩු මිල වැඩි වීම නිසාම අපි සතියක් ලොක්ඩවුන් කරනකොට රුපියල් 2000 අපිට ප්‍රශ්නයක් නැහැ කියලා කිව්වා. දැන් විශේෂයෙන්ම කොළඹ නගරයේ සහ කොළොන්නාව නගර සීමාවේ ජීවත් වෙන අඩු ආදායම් ලාභී නාගරික පැල්පත්වාසී ජනතාවට මේ රුපියල් 2000 මොනවද ගන්න පුළුවන්? සතපනාය සොපින් බෑග් එකක් අරන් ගිහිල්ලා පරිප්පු 500කුයි සීනි 500කුයි හාල් කිලෝකුයි තව මොන හරි එකක් ගත්තම රුපියල් 2000ක් ඉවරයි. එතකොට ඒකෙන් වේල් කීයක් කන්න පුළුවන්ද? ඉතින් ඒ නිසා අපි ආණ්ඩුවට පැහැදිලිව කියන්න කැමති තමුන්නාන්සේලාගේ අකාර්යක්ෂමතාවය දැන් ජනතාව දන්නවා. ඒ මූල්‍ය කළමනාකරණයේ තියෙන නොහැකියාව නිසා තමයි අද මේ තරම් දුරට උද්දමනය වැඩි වෙලා බඩු මිල වැඩි වෙලා අද ජනතාව නොකනොබී ඉන්න තත්ත්වයට පත් වෙලා තියෙනවා.